පුංචි කාලේ අපිට පිනක් කරගන්න අවස්ථාවක් හම්බුනේ ගොඩ කාලෙක පස්සේ. මම පොයට පන්සල් ගිහිල්ලා. නැත්තම් හවස රාත්‍රිය අම්මත් එක මේ පන්සල් අරන් මොන හරි කළා. ඒ වෙලාවට ඉතින් එහා පැත්තේ අක්කත් එක නංගිත් එක මල්ලිත් එක ගහ ගන්නවා ඒ ටික කරනවා. මොකද හිතුව අපි දන්නේ ආච්චි අම්මා ඔය කියනවා ආච්චි අම්මා කියනවා මොකද්ද අර බෝධි පූජා කවි ටිකයි ඔක්කොම ටික කියනවා. එතන අපිට හරි කරදරයි. මේ ඉවර වේ කියලා ඉන්නවා. ඉන්න ගමන් අරයට එකක් ගාලා එල්ලා කරනවා. මොකද හේතුව අපි දැනන් හිටියේ නෑ පෙන්වතනේ. ආච්චි අම්මලා තාත්තලා අපිට මේක දෙන්න උත්සාහ කළා පෙන්වතනේ. ඒගොල්ලෝ කරන දේ අපිට පෙන්නවා මෙන්න මෙහෙම කරහල්ලා කියන උත්සාහ කළා පෙන්වතනේ. නමුත් ඇයි ඒක කරන්නේ කියන එක ගැන අපිට දැනුවත් කළේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ නැති පෙන්වතනේ අපි පොඩි කියලා. ඒක කිව්වා කියලා සමහරට තේරෙන එකක් නෑ කියලා. ඒක නිසා පින්වතුනි අම්මලා තාත්තලා ඒ කටයුතු කරන වෙලාවට අපිත් ඒවට සහ සම්බන්ධ වුණා. දානයක් මානයක් දෙනකොට අපිත් ඒවට සහ සම්බන්ධ වුණා. පන්සල යනකොට අපිත් ගියා. ආච්චි අම්මලා සීලත් එක සීල් ගන්න ගියා. ආච්චි අම්මා සීල් ගත්තා අපි ක්‍රිකට් ගැහුවා. දාන වෙලාවට ආයි ආවා මට පිහදාගෙන. මම මේ කියන අත්දැකීම් විඳපුවා ඇති ඕනේ තරම්. මොකද හේතුව පින්වතුනි සීල් ගන්නේ කොහොමද? ඇයි සීල් ගන්නේ? මොකද හැබැයි දිව් අර ඒගොල්ලෝ එනකොට හිමීට ඇවිදින්න. මොකද හේතුව දිව්වහම සීල් කැඩෙනවා. එහෙමනේ උගන්වලා දෙන්නේ මතකද? දුවන් දෙපා සිල් කැඩෙනවා. ඇත්තටම පින්වතුනි ඒ කාලවල වල අපි හිතන් හිටියේ සිල් තියෙන රෙද්දේ කට ගැලුණොත් ඔක්කොම ඉවරයි කියලා. ඔබ එහෙම හිතන් හිටියේ නැද්ද? දිව්වොත් ඉවරයි. එහෙම හිතන් හිටියේ නැද්ද? දිව්වහම සිල් කැඩෙනවා ආදි වශයෙන් කියලා. නැවත එංගුතුනේ ඒවා අපිට කියලා දුන්නේ නැහැ. දෝෂයක් කියනව නෙමෙයි. ඒ අය හිතන්නේ නැති අපි පොඩි මේවා තේරෙන්නේ නැහැ කියලා. මේ පොඩි යවුන්නේ කියලා. නැවත එංගුතුනේ අපේ යාළුව අපිට කියලා දුන්නේ ඒවා ටික. ඒවා කියලා දෙන්නෙත් නැහැ ආච්චි අම්මයි සීයයි අවුරුදු 25 ගියත් අපිට ඇයි ඒ. මේවා කියලා දෙන්න පුළුවන් ඒවැ දරුවෝ කියලා. නමුත් ඉස්කෝලේ ගියාට පස්සේ 8 වසරේදී 7 වසරේදී විතර එංගුතුනේ යාළුවෝ ටික අය ලොකු අයියලා ගෙවල් වල ඉන්න යාළුවෝ ටික අපිට ඔක්කොම කියලා දුන්නා මුල ඉඳලා. එතකොට තමයි අපි දැනගත්තේ පින්වතුනි එහා ගෙදර මාමා හෝ පල්ලෙහා ගෙදර මාමා හෝ කවුරු හරි සීයා හෝ කවුරු හරි කෙනෙක් කසිප්පු ටිකක් ගහලා හද්ද කුණුහරුප ගියාගෙන පාර යනකොට ඒ කුණුහරුප කොම් මතකෙ තිබ්බා මොකද්ද කියලා අහන්න විදිහක් නැහැ තාත්තෙන් අහන්න බෑ කියනකොට කනේ පාරක් කන්න වෙනවා ප්‍රශ්නෙවත් අහන්න විදිහක් නැහැ අම්මෙන් අහන්න බෑ එහෙනම් ඔය ටික අහන්න කෙනෙක් ඉන්නවා කවුද අර ඉස්කෝලේ යාළුවා එයාගෙන් කියලා දීගෙන එනකොට ඉතින් අපි අහන්නේ අරක ඒක හරි දැන් දන්නවා නමුත් ආච්චි අම්මයි සීයයි අම්මයි තාත්තයි මේගොල්ලෝ කල්පනා කළා මේගොල්ලෝ තාම පොඩි මේගොල්ලන්ට ඉතින් සීලයක් ගැන කියලා දෙන්න විදිහක් නැහැ තේරෙන්නේ නැහැ කිව්වට කියලා. ඒකද මම මේ කියන කතාව ඔබගේ ජීවිතේද නැද්ද? ඒකයි. නෝ ඒක වැරදි ඉතින්. පුංචියට තේරෙනවා. මම ඔබට පෙන්නන්න තේරෙනවා. පුංචියට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් කරන්න පුළුවන් විදිහ ගිය සතිය ඔබට කිව්වේ පෙන්නන්න. මේ පොත කියවන වෙලාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. ගණන් හදන වෙලාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. ඔබ කවදාවත් හිතන්න එපා පින්වදින පොඩි අයට බෑ. අපි අපිට තමයි මේක පුළුවන් කියලා. එහෙම එකක් නෑ පින්වදින. මේක හේතු වාසනාවන්තයටයි පුළුවන්. නමුත් මේ සමාජ ක්‍රමයක් හැදිලා තියෙනවා පින්වදින වෘද්ධ පටිපාටියට වඳින්න කියලා. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. එහෙම වැඳගෙන යන්නයි තියෙන්නේ. පන්සලේ ඉන්න අලියට වයසයි තාත්තට වඩා. අලිය කවුරුදු 100ක් 120ක් ඉන්නවා. ඉබ්බොත් 120ක් ඉන්නවා. තාත්තට කලින් අලියට වඳින්න ඕනේ එහෙනම් ගිහිල්ලා. හිටියට දෙනවනම්. නමුත් සමාජයේ ඕක තමයි තියෙන්නේ. වෙන දේ මේකට මනින්න බෑ. වැඩියෙන් හිටියානම් එයා තමයි කවුද? එයා තමයි ශ්‍රේෂ්ඨයා. ඒව නෙමෙයි පිටුනේ මේ ධම්මේ හේතු වාසනාවන්තෙන්න තියෙන්නේ. මේ සසරේ මහා පිං කරගෙන උපදින පුංචි දරුවෝ ඉන්නවා පින්වදින සමාජයට මහා පිංවන්ත දරුවෝ. ඒකයි ඔබට කියන්නේ මේ අවුරුදු 6 7 දරුවෝ ඉන්නවා. මේ අපේ මේ මොන හරි ඒගොල්ලන්ගේ ඉස්කෝලේ වැඩවලට ඉංග්‍රීසියෙන් අපි තුම ඉංග්‍රීසි උගන්වන්න. ඉතින් කංකම් බූරු චින්චින් නෝරු වගේ වකලාට පස්සේ ආ ගිහිල්ලා දුවලා ගිහිල්ලා ටේබල් එක අල්ලන්න කිව්වට පස්සේ ඔක්කොම ටික දුවත් එකෙක් නැවතිලා ඉන්නවා. ටේබල් එක කියලා එකක් නැහනේ අල්ලන්න. අවුරුදු 7ක දරුවෙකුට ওই ටික කියන්න පුළුවන් නම් මොකක්ම හරි තේරිලා ඇති නේ වෙන්නේ. ටේබල් එක කියලා එකක් නැහැ නේ අල්ලන්නේ. දැන් මම මේ කියන එක මෙතන අදම ආපු කෙනෙක් ඉන්නවනම් එයා දන්නෙත් නැහැ නේ මොකද්ද කියලා. ඒ අවුරුදු 7 දරුවා දන්නේ ඒක.